නැත්තම් ජම්පි කරනවකට. අද උතුමාලගේ බලවේගයේ ඉන්නේ අපි දන්න පැහැදිලිව ඔහු ජාතිවාදය අන්තවාදය පෝෂණය කරපු ප්‍රධාන පුරුකයි. මේ රාජපක්ෂලාට මේ මයින්ඩ් එක දීපු පුද්ගලෙක් ඇත්තටම. එතකොට ඔබතුමාලා කොහොමද ඒ වගේ කෙනෙක් කළමනාකරණය කරන පක්ෂයට? එතුමා මේ පෞගිය දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂයත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වුණා 2015 ඉඳන්. ඒ 15 ඉඳන් වැඩ කරගෙන ඇවිල්ලා එතුමා සමග ජන බලවේගයේ ගියවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරිපත් වුණා. ඉතින් අපි එක්ක වැඩ කරද්දී අපි හිතනවා එතුමා ඒ පෞගිය කාලේ හිටපු මතවාදයෙන් වෙනස් වෙලා ඊට වඩා එතුමා හිතනවා ඇති කියලා ඒ මතවාදයත් එක්ක මේ රට දියුණු කරන්න ඉස්සරහට යන්න බැහැ කියලා. ඒ හිඳ තමයි එතුමා මම ඉඳන් එක්සත් ජාතික පක්ෂය අපිත් එක්ක සම්බන්ධ වෙලා එහෙම සමග ජන බලවේගයත් එක්කම දිගටම ආවේ. ඉතින් අපි ඒක හිතනවා එහෙම එතුමා වෙනස් වෙන එක හොඳ දෙයක්. දැන් දැයියේ බොරැල්ල සිද්ධිය ගැන කතා කරානේ. ඒ යුද්ධයේදී මේ ගිය අයව සමරන සිද්ධියක්. දැන් ඒකට විරුද්ධව කට්ටියක් ආවනේ. ඇවිල්ලා එතන කෝලාලයක් ඇති කරන්නේ. නමුත් දැන් පොලිසිය ක්‍රියා කරේ ඒ අර යුද්ධයේදී මිය ගිය අයව සමරන්න ඉදපු කට්ටිය තමයි අයින් කරේ. ඒ කියන්නේ ඇත්ත කතාව පොලිසිය අර කඩාකප්පල් කරන්න ආපු මිනිස්සුන්ට මොකුත් කරේ නැහැ. ඒතන ඒ යුද්ධයේදී මිය ගිය අයව සමරපු අයව තමයි පොලිසිය ඇවිල්ලා තිරය කරේ. මම නම් දැක්කේ ඒ වීඩියෝ ක්ලිප් එක ඒගොල්ලන්ම එළවුණේ. එහෙම නැතුව මේක කඩාකප්පල් කරන්න ආපු මිනිස්සුන්ට පොලිසිය කිසි දෙයක් කරේ නැහැ. ඒක තමයි මම කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා නීතිය ක්‍රියාත්මක වීමේදී. නීතිය ක්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුවට ඕන මොනවාද පැත්තට. දැන් අරගලය මර්ධනය කරන්න ඒ කිලිපු වැඩ පිළිවෙලට මේ ජාතිවාදය ආගම්වාදය අවශ්‍යම මිනිස්සුන්ට විරුද්ධ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. එහෙම කොයිද නීතියක් ක්‍රියාත්මක වෙන්නේ? එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ඒක තමයි මම කිව්වේ. දැන් මේකත් ආණ්ඩු විරෝධී අරගලයක් නම් අර එදා බක් පාර්සල් 10000 කෝඩ කරනකොට පුවගෙන ආපු හමුදා පොලිසිය ගනල්ලා 10යි. මේකම එකක් නැහැනේ මේක. මේක මේ ආණ්ඩු විරෝධීව ඉන්න ජනාධිපතිතුමා වෙලවන්නවත් කැබිනට් එකවත් ආණ්ඩු වෙලවන්නවත් යන ඒවා නෙමෙයිනේ. මේවා එක එක ජාතීන්ට විරුද්ධව අනිකුත් ජන කොටස් අවුස්සීමේ ප්‍රොජෙක්ට් හැටියට තමයි මේවා වැඩ කරන්නේ. ඒ හින්දා ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඉතාම ලිහිල් මට්ටම. ඒක තමයි අපේ රටේ මේ ආපු දීර්ඝ කාලීන ආපු ඉතිහාසයේ අපි දැකපු දේ. අපේ යහපාලන ආණ්ඩුවෙත් එහෙම තමයි. අපි හිටියානේ අපි දන්නවනේ. දැන් මේ ඉන්න අගමැතිතුමාට ඔය ජාතිවාදී ආගම්වාදී අවුස්සනකොට අපි කණ්ඩායම් රැස්වල රැස්වීම් වලදී අගමැතිතුමාට අපි කොයිතරම් බලපෑම් කරාද කියලා අපි දන්නවනේ. දිගනට ගහන්න හදනකොට ඔය අගමැතිතුමා එක්ක අපි කොච්චර රණ්ඩු වුණාද කියලා. හමුදාව දාලා පොලිසිය දාලා විනාශය නවත්තන්න කියලා කරේ නැහැනේ. ඒ නැති හින්දානේ දිගන ගිනි ගත්තේ. හරි, ඉතින් අපිට අත්දැකීම් තියෙනවානේ. ඒ හින්දා මම දකින්නේ මේ රටේ හැමදාම මේ රට පාලනය කරන පාලකයන් ඒ නායකයෝ මේවා තමන්ට අවශ්‍ය විදියට පාවිච්චි මැනිපුලේට් කරනවා. මේවා වලින් උන් තමන්ගේ පාලනය ආරක්ෂා කරන්න දෙයක් ගන්න පුළුවන් නම් මේ රටේ පාලකයෝ ගන්නවා. ඒ තරම් අශික්ෂිත පාලකයෝ ඉන්න රටක් මේක. එහෙම තමයි ඉතිහාසයේ තියෙන්නේ. ඒ ඉතිහාසය මම හිතනවා තවම වෙනස් වෙලා නැහැයි කියලා. හරි, දැන් මේ ප්‍රශ්නේ මොකද්ද? දැන් තියෙනවා මේ රටේ තදබල ආර්ථික ප්‍රශ්නය. දැන් එක්ස්ප්‍රස් පෝල් ලැබෙන්නේ ඩොලර් මිලියන 250ක් කොරා කාපු ආණ්ඩුවක්. හරිද? ඒක ගැන කතාවක් නැහැ. ඊළඟට මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. දරිද්‍රතාවය වැඩි. ඇති නැති පරතරේ දවස ගානේ වැඩි වෙනවා. මිනිස්සුන්ට උහුල ගන්න බෑ. එතකොට අද ඒ ફોකස් එක තමයි තියෙන්නේ. එතකොට ඒ දින ફોකස් එක වෙන පැත්තකට හරවන්න එක එක ජාතිවාදී ආගම්වාදී කණ්ඩායම් අවුස්සලා මේ රටේ ඉන්න ජනතාවගේ අවධානය වෙන පැත්තකට හරවන්න තමයි ඕලින් කරන්නේ. වෙන මොකද කරන්නේ? අපි දන්නවනේ ඔය ජාති ආගම ගැන කතා කරන ඇගේ ඉතිහාසවල අපි ඔක්කොම දන්නවනේ. ඒගොල්ලෝ ජාති මාමකද ජාති ඉතයිද ඔක්කොම අපි දන්න දේවල්නේ. ඒගොල්ලෝ දැන් ආයි ඇවිල්ලා තියෙනවා මේ බල්ටි ගහනවා ඇවිල්ලා. ඒගොල්ලෝ ආයි දැන් ඇවිල්ලා වීරෝ වෙන්න හදනවා. හරි, නමුත් මේ ආණ්ඩුව බලාගෙන ඉන්නවා. එහෙමයි කිව්වද? දැන් මේ කවුද අර ජෙරම්ද කවුද අත්තරංගුවට ගන්න කියනකොට ජෙරම් ගිහිල්ලා ඉවරයි. ආ මට මං අද දැක්කා ජෙරම් එයාගේ වයිෆුයි ළමයි ඔක්කොමත් එක ගිහිල්ලා දෙන්නේ කියලා. හරි, එතකොට ජෙරම් ගිහිල්ලා ඒකෝඩයි ඉතින් ජනාධිපතිතුමා කියන්න ඕනේ ජෙරම් මුව ගැන වර්තාවක් ගැන කනවන්න. ඒ බුද්ධිංශේ නැද්ද? ඒ බුද්ධිංශේ දා ඉන්නවනේ. ඒගොල්ලෝ දන්නවනේ ජෙරම් මොකද්ද කිව්වේ, මොනවාද මේ ආගමික වෛරය පතුරනවාද, ජාතීන් අතර වෛරය පතුරනවාද, ඒ ඔක්කොම එයාගේ වැඩසටහන් වලට හැම එකම බුද්ධිංශේ සහභාගී වෙනවානේ.
එතකොට ඒ බුද්ධාංශය දන්නේ නැද්ද මෙයා මොකද්ද මේ කරන්නේ කියලා. එතකොට ඒ ජනාධිපතිතුමා මේ 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 කියනකම් ඉන්න ඕනේද ජෙරොම් වත්තනම් කොට ගන්න. දැන් අපි දැක්කා දැන් මේ මොකද්ද අර කැම පාර්සල් 10 කෝඩ කරපු ගම මුළු කොළඹ නගරයේටම 10000ක අමුදාව පොලිසිය දැම්මා. එතකොට ඔය බුද්ධාංශයටම 2019 අප්‍රේල් මාසේ 4 වෙනිදාට සහරාන් මරාගෙන බැලනවායි කියලා පණිවිඩය ආවා. එතකොට එදා එහෙම හමුදාවක් දැම්මේ නැද්ද? ඇයි එදා එහෙම පොලිසියක් දැම්මේ නැද්ද? ওই පණිවිඩය ආවානේ. කියන්න බෑනේ පණිවිඩය නිලන්ද ජයවර්ධන බුද්ධාංශ ප්‍රධානී හැටියට එයාට මේ නිවුස් එක දුන්නානේ. මෙහෙම අප්‍රේල් 21 වෙනිදාට ඇටැක් එකක් තියෙනවා කියලා. එතකොට මේ බත් පාර්සල් 18 ඔච්චර හමුදාව පොලිසිය බුද්ධාංශයට ගෙන්නන්න පුළුවන් නම් එදායි ගෙන්නුවේ නැහැ. ඒක තමයි මේ පාස්කු එක ගැන දින ප්‍රශ්නේ. ඒකයි කියන්නේ මේක කුමන්ත්‍රණයක් කියලා. මේකේ සිද්ධිය ගැන. ඒකයි මම කියන්නේ මේ මම දකින මගේ අත්දැකීම මම දකින විදියට හැමදාම මේ ආගම් වාදය ජාතිවාදය අවසනයේ කපේ නැති මේ හැමදාම තිබිච්චලා ආපු එකක්. ඒක හැම පාලකයාම තමන්ට අවශ්‍ය අවශ්‍ය විදියට මැනිපුලේට් කරනවා තමන්ගේ පාලනය රැක ගන්න. ඒක අපි දැකලා තියෙනවා. අපි හිතනවා ඒක වෙනස් වෙන්න ඕනේ කියලා. ඒක වෙනස් වුණේ නැත්තම් කවදාවත් අපේ රටක් හැටියට ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ. අපි රටක් හැටියට අපි ලබා ගන්න ඕනේ දියුණුව, අපි කතා කරන සංහිඳියාව, එකමුතුකම, ශ්‍රී ලාංකිකත්වය, ඒ සියලු දේවල් කඩාගෙන වැටෙනවා මේවට ඉඩ දුන්නොත්. ඒ හින්දා පාලනේ ඉන්න අයගේ තමයි වගකීම තියෙන්නේ. මේව නවත්තන එක සියලු දෙනාටම එකහා නීත්‍ය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි මම නම් හිතන්නේ. කාලෙත් ඇවිල්ලා මේ සමහර දේවල් වලදී නීත්‍ය ක්‍රියාත්මක කරන්න ප්‍රමාණ වුණා. දැන් දිගන සිද්ධිය ඇති වෙනකොට අපි එදා මට තාම මතකයි පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වෙලා ඉන්නකොට මම විතරක් නෙමේ නුවර අපේ ඉදිපු කිරියල්ල ඇමතිතුමාත් ඒ වෙලාවේ නැගිටලා ගියා වහම හමුදාව දාන්න එතනට කියලා. දාලා මේක මැනපවක් ගන්න මේක ලොකු විනාශයක් වෙන්නේ කියලා. ඉතින් කොහොම හරි එදා මේ මේ ඒවා ක්‍රියාත්මක කරනකොට ප්‍රමාද වුණා. ඒකයි මං කියද හොඟක් දේවල් ප්‍රමාද වෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමාදයි. දැන් අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි ඇමතිතුමාම අගමැතිතුමාම ආරක්ෂක ඇමතිතුමාම අන දෙනකන් හමුදාවයි පොලිසිය වැඩ කරන්නේ නැහනේ. දැන් පොලිසියට හමුදාවට තේරෙන්නේ නැහැ මෙතන මේ පොලිස් ප්‍රතිතුමාට එහෙම ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවා වහාම උඩින් නියෝගගෙනකන් ඉන්න නෙමෙයිනේ. එතකොට ඒගොල්ලන්ගේ රාජකාරිය රටේ සාමය ආරක්ෂා කරන්න. ඒ සාමය ආරක්ෂා කරනකට විශේෂ බාර ඇමතිවරයා තීන්දුව දෙනකන් ඉන්න ඕනේ නැහැනේ. ඒක තමයි අපිට තියෙන අවාසනාවන්ත තත්ත්වය. හැම එකක්ම දේශපාලනය කරනේ වෙලා දේශපාලන නායකයන් ඇවිල්ලා කියනකන් ඒවා වැඩ කරන්නේ නැහැ. ඉදිරිගෙන සිටියේදී අපි පාර්ලිමේන්තු කණ්ඩායමේදී මේ ගැන වාද විවාද කර කර ඉඳලා එතනදී ඒ ගන්නව ක්‍රියාමාර්ග ප්‍රමාද වීම නිසා තමයි ඒ මෙච්චර විනාශයක් වුණේ. නැත්නම් ඒවා ඊට කලින් ඒවා තීන්දුව తీරන අරගෙන ඊට කලින් උතන ක්‍රියාත්මක වුණා නම් සමහර විට ඒවා අවම කරගන්න. ඒකයි මං කිව්වේ. ඒ එතන තියෙන දේ තමයි අපේ රටේ හැමතිස්සෙම අවාසනාවන්ත අපි මම දකින දේ තමයි Tamanne ආණ්ඩුවට විරුද්ධ තමන් ඉන්න රජයට විරුද්ධව යම් කිසි ආකාරයේ කැරැල්ලක් හරි විරෝධයක් එනවා නම් ආණ්ඩුව ඒක ගැන හරි සැලකිලිමත්. ඒක ගැන ටක් දාලා තීරණ ගන්නවා. නමුත් තමන්ට සම්බන්ධ නැති දෙයක් තමන්ගේ පාලනයේ ගැටලුවක් නැත්නම් තමන්ගේ පාලනයේ ප්‍රශ්නයක් නැත්නම් මේ ජාතියින් අතර ප්‍රශ්න ඇති ඒවා ගැන වෛරය පතුරු ඒවා ගැන තීරණ ගන්නේ හරිම ඈලි මෑලි ගතියකින් තමයි තීරණ ගන්න. ඒවා ඉතිහාසයේ පුරා අපි දැකපු දේ තමයි ඒවා හැම පාලකයෙක්ම තමන්ට අවශ්‍ය විදියට මේවා මැනිපුලේට් කරනවාද කියන සැකේ තියෙනවා. ඊටද මං කිව්වේ මේ ත්‍රස්තවාදය වෙන්න පුළුවන්, ආගම්වාදය වෙන්න පුළුවන්, මේ අන්තවාදය වෙන්න පුළුවන්. ඒ හැම එකක්ම අන්තිමට අපි හොයාගෙන ගියොත් ඒකේ පිටිපස්සේ දේශපාලනයක් තියෙනවා.